संख्या पाठ में देखा है किया पड़वे संख्या 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 दिघटम ඒක නිසා මේ සංඛ්‍යා ආවාන සහ සංඛ්‍යා තීරු පටි ඒ දෙකම හදලා තියාන මම මේ සතිය දාලා ඇති කොහොමද හදන්නේ කියලා ඒ වගේම හදපු ආයේගේ පින්තූර දාලා ඇති ඒක නිසා ඔයාලට ඒක බලලා හදන්න පුළුවන් නේද අපිකුත් හදපා ආ හොඳයි හොඳයි එහෙනම් අපි අද පාඩමට යමු හැබැයි අදත් තියෙන්නේ මේ පාඩමටම අදාළ කොටසක් තමයි අපි මතක් වෙන්නත් එක්ක चुट्टा कपि बालमु ओ देंग ओयालट पांसीयात नमसीया अनुनावयात अतर सांक्या नेद यान्न सहा लियान्न कियवान्न पुल्वां वेन्नोन नेद पांसीयात नमसीया अनुनावयात एक एन दहस वेनका नेता नमसीया अनुनावय වෙනකම් සංඛ්‍යා ලියන්න කියවන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒක අර සංඛ්‍යා ආවාන ආවානෙන් අපිට එක එක සංඛ්‍යා පෙන්වන්න පුළුවන්. හොඳයි. ඒ වගේ මේක කියවන්නත් පුළුවන්. රයිට් මම ඒක ඊට වඩා කරන්න නැහැ. අපි ඒ පාඩමේම කොටසක් කරමු. ස්ථානීය අගය හඳුනා ගමු. स्थानीय आगे हंदुना गम इलाकम देखे संख्या वकना में स्थानीय आगे वाले लेसी किंग किया न पुलवा मामा उदाहरण यहाँ की होते हैं हाथलीस आटे दहाई वाकी ये द एके वाकी ये हाथल चीए ए हाथली साठे आ एकेवा की ये द दहाई वा की ये द दहाई 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 एकेवा නේද හරි 46 1 8යි 10 4යි 10 4 න් නිරූපණය වෙන්නේ අගය 4 න් නිරූපණය වෙන්නේ 40 නේද 4 න් නිරූපණය වෙන්නේ 40 8 න් නිරූපණය වෙන්නේ 8 නේද අය 1 8ක් නේ හොඳයි ඔන්න මතක් වෙන්න ඕනේ කැඩි කැඩි ඇහෙන්නේ තේන්නේ නැහැ දැන් පුතේ මේ ඊළඟට අපි බලමු संख्या तुनक योदागेन स्थानीय अगय बालमु अपि संख्या तुनक योदागेन स्थानीय अगय
අපි බලමු 527 527 කොහමද 527 සියයේවා 10ේවා 1ේවා සියයේවා ඒකෙ මේ සියයේවත් තියෙනවා නේද 527 සියයේවත් තියෙනවා සංඛ්‍යා 3ක් නේ ඔයාලා ලියන්න එපා ඉස්සලා හදින්න නෑ ලියන්න එපා හොඳද හරි 527 මේ තියෙන්නේ මම තාචු සපි අතින් ලියන්නම් මාතෘකාව ලියන්නේ මාතෘකාව ලියන්න පන්සිය විසිහත නේද? මෙතන තියෙනවා එකේවා. මේ තියෙන්නේ එකේවා. මෙන්න තියෙනවා එකේවා. දෝගන් දින්නද? අහගෙන ඉන්න. මේ තියෙන්නේ සියයේ ඒවා. තමයි හතම තමයි මෙතන දායක එකක් තියෙනවා පහක් ගණන් කරලා බලන්න පුළුවන් මේ බලන්න තුන්සියය හාරසියය පන්සියය නේද පන්සියය ඔන්න අගය අපි ඒ විදියට ලියන්නත් පුළුවන් ආයෙත් අපි මේ වගුව කළොත් ඔය විදියට අපිට වගුව නගන්න හොඳයි වගුව ඇඳ ගන්න මට කලින් කියන්න පෙන්නන්න පුළුවන් කැට වලින් නේද? 10 වා මොනවද පෙන්නන්නේ? 10 වා මොනවද පෙන්නන්නේ? දඬු වලින්. දඬු වලින්. සියේ වා පෙන්නන්නේ මොනවද? සියේ වා පහ. පැතලි වලින්. පැතලි වලින්. හොඳයි හොඳයි. හරි. එහෙනම් දැන් වා. පැතලි වලින්. හොඳයි පුතේ වා වෙන ගන්නේ මොකක්ද? පාවිච්චි කරන්න ලියනකොට නේද? ලස්සනට කරන්න හරියට රූල කලියන්නකෝ මේක තම
මිනිත්තු 3ක් දෙනවද? ඕ නෑ, එච්චර වෙලා දෙන්න බෑ. එකතු කිරීමේ ලකුණ 10 ඒවා 2ක් 20යි 1 ඒවා 7ක් 7යි නේද? 6 8 ඉන්න ලියන්න. 6 7යි. ඔව් මෙහෙම ලියන්න. සෑවි හිදුවා. ඔව් අන්න හරි. ඒකට නමක් කියනවා අපි විහිදුවා ලිවීම කියලා. විහිදුවා ලිවීම. නේද? 527 විහිදුවල ලියලා. ස්ථානීය අගය අනුව මං කරන්න අයියෝ මේක නෙමෙයි වෙන විදිහකට හකුලා කියන්නේ මේක 527 හරි. තව ක්‍රමයක් තියෙනවා පුතේ. තවත් ක්‍රමයක් තියෙනවා ලියන්න. මේක නම් කාඩ් එකක්. ඕකේ. මම දැන් මේක මකනවා. 100යි 20යි එකතු කරලා ලිව්වම එකට කියන්නේ හකුළු වලිවීම. ඕ ඒකේ අනිත් පැත්ත හකුළු වලිවීම. හොඳයි. संख्याव ඉක්මන් කරමු පස්සේ බලමු නේද
फोटो एकाउंट के बनना हाँ दे सामाहार गाने कराम वांधीनो मैंने मैं विधि है मैं बड़ा मैं आई नहीं मैं हेमल और ना हो वांधीनो मैं तीर से पैदीन ना दिन ना ना इतना मैं तीर एक मैं एका एका मो प्रमाण सामान ने सामाहार गाने का मैंने मैं ही वांधीनो සංඛ්‍යාවේ නම 527 කියලා ලියනවා. එහෙනම් එකක් එකක් තමයි. එක අපි ගිය සතිය ඉගෙන ගත්තේ. මයිනස් එක ඇරිය අහදන්න පුළුවන්. පිළිදුවා ලියන්න පුළුවන්, හකුළුවා ලියන්න පුළුවන්, ගණක රාමුවක පෙන්වන්න පුළුවන්. නේද? සංඛ්‍යා ඊහිස් අර තියෙනවා ඔයාලා හදන්න පුළුවන් පුතේ සංඛ්‍යා ඊහිස්. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම් ඒකේ සංඛ්‍යා ඊහිස් වල. ඉතින් ඒ සංඛ්‍යා ඊහිස් හදලා ඒකෙනුත් පෙන්වන්න පුළුවන් ඒක ඉතින් පොතේ අඳිනවට වඩා ඒවා හදලා පෙන්වන එක තමයි හොඳ ඕන මම පින්තූරයක් පෙන්වන්නද ඒක දැන් තාත්තා එපාසේ මේ බලන්න හાર્ඩ් පාත් නැත්තම් සංඛ්‍යා ඊහිස් කියලා තියෙන මේ 527 දැක්කද? එහෙම පෙන්වන්නත් පුළුවන්. ඒස් ප්‍රවේ හින්දා විදිහමයි. නේද? ඩීස් කැට වලින්, දනුහා කැට වලින් පෙන්වන්නත් පුළුවන්. ඉතින් අය එකම සංඛ්‍යාවකට කරන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. මේ හැම එකක්ම ඔයාලට පුළුවන් වෙන්න ඕන. නේද? ගණක රාමුවක පෙන්වන්න, සංඛ්‍යා කාඩ්පත් වලින් පෙන්වන්න. විදුවා ලියන්න හකුළුවා ලියන්න නේද අගය ලියන්න ඉතින් ඒවා ඒ වගේම හොඳයි ගණක රාමුවක් ඇත්තටම අපි ලස්සන ගණක රාමුවක් අඳිනවා නම් මෙන්න මේ විදියට අඳින්න ඕන. මැදට බිඳුව නැතුව. දැන් මේකේ පෙන්වන සංඛ්‍යාව කීයද? මේ ගණක රාමුවේ පෙන්වන සංඛ්‍යාව කීයද? කාටද කියන්න පුළුවන්? 803 803 අයි මෙතන 7ක් තියෙනවා මැද නැහැ නැත්නම් නේද 3 803 803 ඒක 803 හරි හරි අහුණා හොඳයි පුතේ එහෙනම් මම තව සංඛ්‍යාවක් දෙන්නම් දැන් මේක හරිනේ නේ තව සංඛ්‍යාවක් දෙන්න 28 අම්මේ මාත්‍රිසාලි ආ මෙන්න සංඛ්‍යාව මුලින්ම සංඛ්‍යාවේ නම ලියමු 36 අනමලියන් ඔන්න අපි නම ලිව්වා
ඊළඟට විනිදුවාලියම් ආ විනිදුවාලියන් බලන්න 806 800 එකතු කිරීම බිංදුව එකතු කිරීම 6 හොඳයි ලියන්නකො දෙකක් කරාමයි මේ රාමා දිනකොට සමාන වෙන්න ඕන රාම ඔව් 800 ලියනකොට බිංදු දෙකක් එන්න ඕන මැදට මේක තව ක්‍රමයකට පෙන්වන්න පුළුවන් මේ විදියට පෙන්වන්න බලන්න 806 right නේද ඒත් අගයම තමයි ආ මෙතන අගය කීයද මෙතන අගය කීයද මෙතන අගය කීයද 6 පෙන්වන්නේ කීයද හාය නේද පුතේ හාය බිංදුවෙන් පෙන්වන්නේ 10 වා බිංදුව ඔව් බිංදුවම තමයි ලියන්නේ 800 එහෙම ලියන්නත් පුළුවන් ඒකත් සංඛ්‍යාවල අගය නිරූපණය කරන විදියක් හරි ඒ වගේම ඝනක රාමුවක නිරූපණය කරන්නත් පුළුවන් හොඳයි ඔයාලා ඝනක රාමුවක නිරූපණය කරන්න බලන්න 806 පොදෙම විදුවලිනක ලියලා නැන්නේ මෙතන ඒ විදුවලින් නයි කොටන්නේ පහනෝනේද ඔව් ඝනක රාමුවෙත් නිරූපණය කරන්න බලන්න ඊතල ගහන්න ඕන පාට පැන්සලකින්ද ඕ ඕ හසාරා කරලා ඉවරයි බලමුද ගණක රාමුව යටින් ලියන්න පුතේ සංඛ්‍යාව අටේ
කවුද පෙන්වන්නේ? හොඳයි ගණ කරාම ලස්සනයි. තාරින්දු බාලු හොඳයි හොඳයි පුතේ දැන් ඉවර ළමයි තමන් කැමති සංඛ්‍යාවක් අරගෙන ඔය හැමදේම කරන්න තමන් කැමති සංඛ්‍යාවක් කරන් ඔය හැමදේම කරන්න සංඛ්‍යා තුනේවද ඔව් සංඛ්‍යා තුනේ අනිවාර්යයෙන්ම 500ට වැඩියව වෙන්න ඕන 500ට වැඩියව වෙන්න ඕන 900 කවුද පෙන්වන්නේ මට පොත පෙන්නගෙන ඉන්න එතකොට මම ගන්නම් සර් සනුමි නේද ඔ මේ සනුමි පෙන්නනවා බලන්න ඒ රජිරු හොඳයි සනුමි යටි ලියන්න ගණ කරාම ඇතුලේ අර 1 වා 10 වා 100 වා ලියලාද තියෙන්නේ මට පේන්නේ නැද්ද ලියලා නම් හරි හොඳයි හොඳයි යටි සංඛ්‍යා ලියන්න උදම් උදම් බලමු අපි උදම් පෙන්නන්න ආ හොඳයි ගණ කරාම පාඩ කරන්න ලස්සනට නේද පාඩ පැන්සල් වලින් පාඩ කරමු අපි ආ පිනිදු ඔව් පිනිදු පෙන්නනවා හොඳයි වෙරි ගුඩ් රසිරු රසිරු බලමු सर बानू का आह हिसाब रहा पेन ने तुट्टा पालम उन्हें हिसाब रहा जाने तो आप वो दिखा बैठी मैं देपैतिंग आडू कराने सर तीन आंसर के बानू का पालम बानू ने तीन आंसर हरे को मर पेन ने ने वाव අතිහාසා බලමු. හරි ලස්සනයි. තා කවුද පෙන්වන්නේ? රසිරු කෝ නෑනේ. රසිරු නෑ. සර් බානුක. ඔබන් දැන් බානුක ඇමුවනේ. ආ බානුක පෙන්වන්න. බාරුගේ ගණකරාම වල එකම ප්‍රමාණයද තියෙන්නේ චූටි වැඩි නේද ගණකරාම චූටි වැඩි ඔතාව ලොකු කරන්න පුතේ බා ගණකරාම උතාව ලොකු කරන්න
දැන් තමන් කැමති සංඛ්‍යාවක් තමන් කැමති සංඛ්‍යාවක් අරගෙන මේ ඔය හැමදේම කරන්න ඕනම් ඝනක පෙතක පෙන්නන්නත් පුළුවන් නේද දඬු බීඩ්ස් කැටවලි පෙන්වන එකත් අඳින්න පුළුවන් මේ විහිදු වාලියන්න ඝනක රාමුවක පෙන්වන්න සංඛ්‍යා ආත්පත්වලි පෙන්වන්න නේද කැමති එකක් ඕ කැමති සංඛ්‍යාවක් පුළුවන් හොඳයි පුතා එහෙනම් අපේ මේ ගණිතයේ පාඩම මෙතනින් අවසන් කරමු